මැජික් කියන්නේ අපි හැමෝම වගේ ආස කරන දෙයක්. මොකද මේ මැජික් වලින් අපි කවදාවත් හිතන්නේ නැති දේවල් කරන්න පුළුවන්. එක අතකට ෂණිකව අතුරුදහන් වෙලා වෙනත් තැනකින් මතුවෙන එකෙන් ඔයාගේ හිතේ තියෙන දෙයක් ඒ විදිහටම කියන එකෙන් ඔයාව පුදුමයට පත් වෙනවා කිව්වොත් ඒක අහන්නත් දෙයක් නෙවෙයි. මොකද මේ හැම වෙලාවකදීම ඔයාගේ හිතට එන ප්‍රශ්නය තමයි කොහොමද මේක ඇත්තටම කරේ කියන එක. ඉතින් මං අද කතා කරන්න යන්නේ මේ විදිහට ලෝකයක් රවට්ටපු මැජික් කීපයක් ඇත්තටම කරේ කොහොමද කියලා. खासी කියන්නේ මැජික් ශිල්පීන් අතර හුඟක් ජනප්‍රියතාවක්. ඇලෙක්ස් ගීසර් කියන මේ මැජික් ශිල්පියත් खासी වලින් හරි අපූර්ව දෙයක් කරනවා. ඒ ඇමරිකාවේ ප්‍රසිද්ධ ටැලන්ට් ෂෝ එකදී. මෙතනදී මෙයා මුලින්ම කාසියක් වීදුරුවක් හරහා අනෙක් පැත්තට යවන එක තමයි කරන්නේ. ඉන් අනතුරුව කාසි තුනක් එකවරම අනිත් පැත්තට මාරු කරනවා. බලන් ඉන්න අයට මේක හරි පුදුම දෙයක් වුණත් මේක හුඟක් සරල ට්‍රික් එකක්. මේ මැජික් එක කොටස් දෙකකට විස්තර කරන්න පුළුවන්. මුලින්ම මෙයාගේ අතේ තියෙන මුද්ද නිකම් එකක් නෙවෙයි. ඒක ඇත්තනම කාන්දමක්. ඉතින් මෙයා මුලින්ම වීදුරුව උඩ තියෙන කාසිය මේ විදියට අදිනවා. ඊට පස්සේ මෙයාගේ අතේ තියෙන දෙවෙනි කාසියක් යටට අතාරිනවා. දැන් මේක වීදුරුව හරහා ගමන් කරා වගේ නේද? ඒ වගේම මේ කාසි තුනම එකවර යවන අවස්ථාවේදී සහායට ගත්ත කෙනා අතේ ඒ වෙනකොටත් කාසි තුනක් තියෙනවා. ඉතින් මෙයාට කරන්න තියෙන්නේ උඩ තියෙන කාසි තුන ඇදලා ගන්න එක විතරයි. කඩු සම්බන්ධ මැජික් කියන්නේ තවත් ජනප්‍රිය ඒ වගේම ඔයාව බීතියට පත් කරන දෙයක්. මේකට ලොකු ඉතිහාසයක්ත් තියෙනවා. කොහොම හරි රියැලිටි ෂෝ වලදී බලන් ඉන්න අය විතරක් නෙවෙයි විනිශ්චය මණ්ඩලයත් මේ විදියට කෑ ගහනවා. ඒත් මේ වැඩේ කරන්න පුළුවන් විදි කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානම එකක් තමයි ඔයා මේ දකින කඩුවේ ඉස්සරහා තලයේ නිකම්ම නැමෙනවා. ඉතින් මේ විදියට කඩුව කිලිනවා වගේ පෙන්නවත් මෙතනදි වෙන්නේ කඩුව ඉස්සරහින් හැකිලෙන එක විතරයි. අනික් ක්‍රමය නම් ටිකක් අමාරු එකක්. මොකද මේකෙදි ඇත්තටම කඩුව ගිලිනවා. හැබැයි ඒක කරන්නේ කලින් උගුරේ රඳවගත්ත බටයක් දිගේ. ඊට පස්සේ තමයි මේගොල්ල මේ විදියට වැඩ දාන්නේ. ස්මූතිනි කියන්නේ ඇමරිකන් ගොට් ටැලන්ට් එකට ආව තවත් ජනප්‍රිය මැජික් ශිල්පියෙක්. මෙයා කරන්නේ ලුණු කුඩු ස්වල්පයක් ක්ෂණිකව අතුරුදහන් කරලා අනික් අතින් ගන්න එක. මෙයාට ලුණු කුඩු විතරක් නෙවෙයි ජජ් බෝඩ් එකේ තියෙන සොෆ්ට් ඩ්‍රින්ක් එකත් මේ විදියට නැති කරන්න පුළුවන්. බලන් ඉන්න හැමෝම පුදුම වුණත් මේකත් ඉතින් ඔයා හිතන තරම්ම අමාරු දෙයක් නෙවෙයි. ඔයාට මේ වැඩේ කරන්න ඕනි වෙන්නේ රබර් වලින් හදාගත්ත බොරු ඇඟිල්ලක් විතරයි. හොඳට බලන්න මෙයා ලුණු බෝතලේ අරිනකොට බොරු ඇඟිල්ල තියෙන්නේ මෙයාගේ වම් අතේ. ඊළඟ තප්පරේදී මේක තියෙන්නේ දකුණු අතේ. ඉතින් මේ විදියට අතින් අතට මාරු කරලා ඔයාට ඕනි පාරක් මේක කරන්න පුළුවන්. ක්‍රිස් ඒන්ජල් කියන්නේත් ඇමරිකාවේ ජනප්‍රිය තවත් මැජික් ශිල්පියෙක්. මෙයාට දකුණු ඕනිම දෙකින් මැජික් එකක් කරලා බලන් ඉන්න අයව පුදුමයට පත් කරන්න පුළුවන්. ඒ අතරින් ප්‍රසිද්ධම එකක් තමයි මේ චේන් වලින් දාන වැඩේ. මෙයා මේ විදියට බෙල්ල වටේ මේක ඔතලා බලන් ඉන්න දෙන්නට මේක දෙපැත්තට අදින්න කියනවා. ඉතින් මේ විදියට දෙපැත්තට ඇද්දත් මෙයාට සීරීමක්වත් වෙන්නේ නැහැ. ඉතින් හැමෝම පුදුම වුණත් මේක හරියට පුරුදු වුණත් අපිටත් කරන්න පුළුවන්. මොකද මේ මැජික් එක සාර්ථක වෙන්නේ මෙයා මේක ගැට ගහලා තියෙන විදිහට. සරලවම කිව්වොත් ඉදිරියෙන් මේක ගැට ගහලා වගේ තිබුණත් මේක පටලලා තියෙන්නේ පිටිපස්සෙන් නිකන් රඳවන්න විතරයි. ඉතින් ඔයා දෙපැත්තට ඇද්ද ගමන්ම මේ ගැටේ බුරුල් වෙලා නිකම්ම ලිහිලා එනවා. ඩැසියෝක් කියන්නේත් බ්‍රිටිෂ් ගොට් ටැලන්ට් හරහා ලෝක ප්‍රසිද්ධ වුණ මැජික් ශිල්පියෙක්. එයාගේ ප්‍රසිද්ධම මැජික් එක උනේ මේ කුරුල්ලන් මවන මැජික් එක. එයා මුලින්ම කුරුල් පියාටවක් අරගෙන ඒකෙන් ක්ෂණිකව කුරුල්ලෙක් මවනවා. ඊට පස්සේ මේ කුරුල්ලගෙන් තව කුරුල්ලෙක් මවනවා. මේ කුරුල්ල දෙන්න කූඩුවකට දාලා ආයෙත් කුරුල්ලෙක් මවනවා. ඊට පස්සේ ඒ කුරුල්ලකින් ගන්න බිත්තරයකින් තවත් පුංචි කුරුල්ලෙක් මවනවා. දැන් තමයි මේකේ අමාරුම කොටස වෙන්නේ. මෙයා දැන් ආයෙත් කොළයක් අරගෙන පුංචි කූඩුවක් මවනවා. කූඩුව ඇතුළට ගිය කුරුල්ලගෙන් තවත් කොපි එකක් ගන්නවා. මේ වෙලාවේදී මෙයා කූඩුවත් එක්කමයි ගන්නේ. මේ මැජික් එක අවසන් වෙන්නේ කූඩුව අතුරුදහන් වෙලා එතනින් ගෑනු ළමයෙක් මතුවෙනවත් එක්ක. මේකනම් කොටස් කිහිපයකට තමයි විස්තර කරන්න වෙන්නේ. මුලින්ම මෙයා පුළුස්සන්නේ නිකන් සාමාන්‍ය පිහාටුවක් නෙවෙයි. මේක ඇත්තටම ෆ්ලෑෂ් පේපර් එකක්. අපිට මේක පුරුදු නැති වුණත් මැජික් ශිල්පීන් නම් මේක නිතර නිතර භාවිතා කරනවා. මේක කරන්නේ අපිව රවට්ටන්න. කෙටින්ම කිව්වොත් එතකොට අපිට මෙතනදී වුනේ මොකද්ද කියලා හොයාගන්න බෑ. ඉතින් ඊට පස්සේ ෂණිකව මෙයා කුරුල්ලෙක් ලණුවක් මාර්ගයෙන් එළියට ඇදලා ගන්නවා. දැන් ඔයාට පැහැදිලි නේද දෙවෙනි කුරුල්ලව මවපු විදිය? ඉතින් මෙයා මේ විදිහට දකුණු අතින් කුරුල්ලෙක් ඇදලා ගන්නවා. ඒ වගේම මෙතෙන්ට බිත්තරයක් ආවේ කොහෙන්ද? ඔයා හොඳට බැලුවොත් මේ වෙනකොටත් මෙයා අතේ බිත්තරයක් තියෙනවා. මෙයා මේක අනිවාර්යෙන්ම ජැකට් එක ඇතුලෙන් ඇදලා ගන්න ඇති.
ඊට පස්සේ හොඳට බැලුවොත් මෙයා බිත්තරෙත් අරගෙන වම් පැත්තට කැරකෙනවා. දැන් මෙයාගේ වම් අතෙන් ගන්න කුරුල්ලා එළියට ගන්න හරියට බිත්තරෙන් ආවා වගේ. මෙයා දැන් පුංචි කූඩුවක් මතු කරන්නේ මං කලින් කිව්ව විදියට ෆ්ලෑෂ් එකක් නිර්මාණය කරලා. මේකනම් ගොඩක් මැජික් ශිල්පීන් භාවිතා කරන දෙයක්. දැන් කූඩු දෙකක් කරන්නේ ආයෙත් වම් පැත්තට හැරිලා ඒ වැඩේම ආයෙත් කරලා. ඒ වගේම දෙවෙනි කූඩුවේ ඉන්න කුරුල්ලා ඇත්ත කුරුල්ලෙක් නෙවෙයි. මොකද ඔයා හොඳට බැලුවොත් ඒ කුරුල්ලා හෙලවෙන්නේවත් නැහැ. අන්තිමට ගෑනු ළමයව එළියට ගන්න විදිය කතා කරොත් මේ කූඩුව එකපාරටම විශාල වෙනවා ඔයාට පේනවා ඇති. මේ කූඩුව හදලා තියෙන්නේ කොටස් දෙකකින්. ඉතින් ගෑනු ළමයා එළියට එනවත් එක්කම මේ කුරුල්ලන් ඉන්න කොටස යටට වැටෙනවා. ඉතින් මේ දේවල් මං හරි සරලව විස්තර කරත් මේ දේවල් කරන්න මේ මැජික් ශිල්පීන් හුඟක් මහන්සි වෙලා තියෙනවා. ඉතින් මේ විදියට අනාවරණය කරගත්ත තවත් මැජික් ගොඩක් තියෙනවා. ඒව ගැන අපි තවත් වීඩියෝ එකකින් දැනුවත් වෙමු. එහෙනම් සුබ දවසක්.